Okay, we're talking about zero clauses. What was the last sentence that I told you? If he If eats too much, he gets fat. Gets fat. It was the antibiotic you were. Well, we are if you don't connected. eat. Yes. If you don't Eat. eat well, Damone, we are under the carnetta. Holding carnetta. Really? You get Lose thin. weight. You get thin. Okay, to anyone. What job are you doing? What salary are you getting? Right? ඔවුන් රැකියා කරන්න නැත්නම් අපි ඔවුන් ගත්තොත් සර් කෙට්ටු වෙනකොට ලීන් ලීන් කියලා කියනවා සිහින් කියන පුළුවන් ඔය එලියෙන් ලීන් කෙට්ටු කෙට්ටු සිහින් ඇඩෙක්ටිව් ද ගන්න පුළුවන් ඈ ලීන් ඉන් දෙර් රයිට් ඒගොල්ලෝ රැකියා කරන්න නැත්නම් if they Don't work. Oh, if they don't do not work, okay, they don't work. You want to sell it? They don't have money. They don't have money. Okay, me. Universal truth, that's a general truth. True fact. At the Karuna, they can be zero process to make Patakra. At the end, at the town. Conditional clauses to make Patakari. Eker, example, again, you are in a rules. When I get a work name, I think Patakra, I think one marble, I think here, whenever someone cut up my idea, get a work name. හැබැයි දැන් දන්න නිසා පුළුවන් තරම් අර ඒ විදිහට කතා කරන්න ට්‍රයි කරන්න. එක්සෑම් එක වගේ ඉන්ටර්වියු එකකදී වගේ කතා කරනවා නම් මේ වගේ හරියට කතා කරන එක තමයි ඔයාට වැඩි මාක් එකක් දෙන්න මේ ඉෆෙක්ට් වෙන්නේ. Okay. And today we hope to talk about noun clauses. Noun clauses. මේක අපි දන්න එකක් විතර කතා බහට යෙදෙන එකක් මේ සරලයි. අමාරු නෑ. නාම නා අහුවෙතද එහෙමද මේක සාමාන්‍ය එහෙම එහෙම කරන්න නැතුව ඇති. නාම වාක්‍යයන් සිංහලෙන්. හරි. අපි කටින් කලින් කතා කරේ relative pronouns කියලා. ඒවට කියනවා adjective clauses කියලා කියනවා ඒවට. හරිද? adjective clauses කියන්නේ නාම විශේෂණ වාක්‍යංශ. හරි එතකොට එතනදි වෙන්නේ නාම පදයක් විශේෂණය කරපු එකනේ උනේ. ඒ කියන්නේ the boy who fell down was taken to the hospital. එතකොට මොන පිරිමි ළමයාද? වැටුණා වූ පිරිමි ළමයා. එතකොට boy කියන noun එක අර වැටුණා වූ කියන කොටසෙන් විස්තර කිරීම කරනවා. විස්තර එතකොට කරන්න. who fell down කියන කොටස තනි adjective එකක් නෙමෙයි පද කීපයක් එකතු වෙලා හැදුන විශේෂණයක්. එතකොට boy කියන noun එක විස්තර කරනවා වාක්‍ය අංශයකින්, වචන කොටස් කීපයකින්. ඒ නිසා අපි ඒවට කියනවා මොනවද? adjective clauses කියලා. දැන් මෙතනදී වෙන්නේ noun clause එක. I think ඒක හරි සරලයි. අවලා දැනට කතා කරනවා මේවා කතා කරනවා ඒක හරියට කතා කරන්නයි ඕන නැත්නම් ඒක අර්ථ එන්නේ දැන් පළවෙනි අවස්ථාව what what කියලා ලියා ගන්න සිංහල තේරුම නාම වාක්‍යංශ what මේකේ තේරුම ලියා ගන්න සිංහල
සිංහල තේරුම මොකක්ද කියලා. මොකක්ද තේරුම? එක තේරුමක් මොකක්ද කියලා. අනිත් තේරුම තමයි දෙය. දෙය මොකක් කියන පදේ තේරුම් දෙකක් ලියන්න ඕන. එක තේරුමක් මොකක්ද කියලා, අනිත් එක දෙය. හරි, දැන් මෙන්න මේවා කතා කරමු. මම දන්නවා ඔයාට ඕන දේ. මම දන්නවා ඔයාට ඕන දේ. I know what you want. I know what you want. what කියන පදේ මැදට ඇවිල්ලා තියෙන්නේ. ලිවද? ඔයා දන්නේ නැද්ද මං හිතන දේ? පළවෙනි එක තේරුම ලියා ගන්න. I know what you want. මං දන්නවා ඔයාට ඕන දේ. නැත්නම් අනිත් තේරුම මොකද්ද? මං දන්නවා ඔයාට ඕන මොනවද කියලා. ඒ දෙකම ගන්න පුළුවන්. මං දන්නවා ඔයාට මොනවද ඕන කියලා. එහෙම නැත්නම් මං දන්නවා ඔයාට ඕන දේ. හරි. හරිද? තේරුණාද? Nobody talks. Why? Did you understand? Lena. Ah, Leon. Okay. Right now. I will wait. මේක අපි නිතර කතා කරනවා. ඔයාලට යූස් කරන්න පුළුවන් ස්මෝකින් පැන් එක. ඩිස්ප්ලේ යූස් ඩිස්ප්ලේ ස්මෝකන් සයිට් යූ කැන් යූස්. I know what you want. මං දන්න ඔයාට ඕන දේ. එහෙම නැත්නම් මං දන්න ඔයාට ඕන මොනවද කියලා. එතකොට මේක නවුන් ක්ලෝස් එකක් වෙන්නේ මෙන්න මෙහෙමයි. අහගන්නකො. මම දන්නේ මොකද්ද? මම දන්නේ what you need. මෙන්න මේ කොටස, මේ පද තුනෙන් කියවෙන කොටස සිංහලෙන් හිතන්න මොකද ඔය ටික තේරුම? What you want? මොනවද ඔයාට ඕනි? කියලා. එහෙම නැත්නම් ඔයාට ඕන දෙයනේ. මං දන්නේ ඔයාට ඕන දෙය. දෙය. එතකොට ඔයාට ඕන දෙය කියපුවම නාම පදයක් වගේ නේද අදහස එන්නේ? තොර පද කීපයක් එකතු වෙලා හැදෙන නවුන් වාක්‍යංශයක්. ක්ලෝස් එක. ඒකයි ඒකට නවුන් ක්ලෝස් එක කියලා කියන්නේ. ඕක තමයි නවුන් ක්ලෝස් එක. I know what you want. මං දන්නේ ඔයාට ඕන දේ, නැත්නම් ඔයාට ඕන මොනවද කියලා. right. ඔයා දන්නේ නැද්ද මං හිතන දේ? ඔයා දන්නේ නැද්ද මම හිතන දේ? ඔයා දන්නේ නැද්ද කියලා අහන්න ඉතින්. ඔයා දන්නේ නැද්ද? Don't. Do you know? Don't you know? Yes. What I think? Don't you know what I think? ඔයා දන්නේ නැද්ද මම හිතමින් ඉන්න දේ නම්? ඔබට කරන්න ඕනේ. What I Don't am you know what I am thinking? Thinking. Don't you know what I am thinking? ඔයා දන්නේ නැද්ද මං හිතමින් ඉන්නේ මොකද්ද කියලා? Write it. Don't you know what I am thinking? ලිවද? හරිද? ඒක ඕකේ.
අපි දැක්කව ඔය අහංග පොතේ. අපි දැක්කව ඔය ඇඳ යට අහංග පොතේ. Same tenses that you learned before. So what you heard Yes. Perfect. අපි දැක්කා simple past tense. එතකොට we saw so we so we saw ඔය ඇඳයට හංගපු දේ. What what you you hide under the hide එකේ past tense නේ. hidden What you hid hid ඇඳයට under the bed. I saw what you hid under the bed. අපි දැක්කව ඇඳයට හංගපු දේ. එහෙම නැත්නම් අපි දැක්කව ඇඳයට හැංගුවේ මොනවද කියලා. Okay. Height, heat, hidden. Height, heat, hidden. Oh, height, heat, hidden. Eh? ඔයාට කියවන්න පුළුවන් ද අමන්ද මොනවද ලියලා තියෙන්නේ කියලා. ඔයාට කියවන්න පුළුවන්ද අමන්ද මොනවද ලියලා තියෙන්නේ කියලා. මේ ලියුමේ ඔයාට කියවන්න පුළුවන්ද? Can you read? Correct. Can you Read. What among the what among the wrote in this letter? no. Thinking about the tenses. Yes. Can you read what among us has written? අනිත් තැන මොකද කියන්නේ? හරිද ඒක? ඔය තමන්ද? Has Has. written this letter. කියලා තියෙනනේ. Has. Written. Has written. This letter. On. This letter. ලියුමේ නේද මං කිව්වේ? මේ ලියුමේද? On මේ this ලියුමේ. letter. On this letter. Can you read what Amanda has written on this letter? හරි. අපි දන්නේ මොනවද තේරුම් ගන්න අරගෙන තියෙන්නේ කියලා. අපි දන්නේ නැහැ
මොනවද හු තේරුම් අරගෙන තියෙන්නේ කියලා මේ ප්‍රශ්නය සම්බන්ධව. අපි දන්නේ We don't know. ඒ අනිත් දන්න ඕනේ එකනේ. අපි දන්නේ කියන්නේ we don't know. හරි. ඉස්සර තාම සිංහලයි වාක්‍ය ලියනවා. ලියනවද? මම ලියන්නේ. හරි ලියන්නකෝ. නම් අපි සිංහල කියන්න. දන්නේ නැහැ මොනවද තේරුම් අරගෙන තියෙන්නේ කියලා. අපි මේකේ සිංහල තේරුම් තාම ලියන්නේ. හරි සිංහල කියන්න. මේ හරි. ප්‍රශ්නේ සම්බන්ධව අපි දන්නේ ඔහු මොනවද මේ ප්‍රශ්නය ගැන තේරුම් අරගෙන තියෙන්නේ කියලා. We don't know. Okay, others can try. What? What What he understood. he has understood. He has වෙනවානේ. He has අරගෙනනේ. understood. ඔව්. Understood. We don't know what he has understood. About this. Or at the Mentor about regarding this about this matter, hari problem hari. We don't know what he has understood regarding this matter. එතකොට මේ මොකන්ද පොඩි පොයින්ට් එකක් දෙනවාට මතක තියාගන්න. මේක නවුන් ක්ලෝස් එක කියලා එනකොට මේ වද මැදට what කියන පදේ ආවට පස්සේ මේ what කියන පදයෙන් පස්සේ helping verb දාන්න බෑ. ඒ කියන්නේ I know what do you want කිව්වොත් එහෙම වැරදි. එතකොට කෙක්ෂන් වර්ඩ් එකක් නෙවෙන්නේ. මොනවද ඔයාලට ඕන කියලා වෙන්නේ නැහැ එතකොට. හරි. I know what do you want කිව්වොත් වැරදි. I know what you want. හෙල්ප් කියන වෝට් එකට පස්සේ සබ්ජෙක්ට් එකක් එන්නේ. What I am thinking, what you hide, what you hit, what Amanda has written, what he has understood regarding this matter. ඒ වගේ. දැන් ඒ වගේම අපි ඔය පොය මොල වර්සස් වල එහෙමත් දකින්න මෙන්න මේ වගේ අවස්ථා. ඔයාට ඕන දේ නෙමෙයි මට ඕන. කියාගන්නකො සිංහලෙන්. ඒ වගේ දේවල් තේරුම් ගත්තදී මේ වැදගත් වෙනවා. ඔයාට ඕන දේ නෙමෙයි මට ඕන. එහෙම අපි කියනවා. මම නිතරම කියමනවා. Then remember it. ඔයාට ඕන දේ නෙමෙයි මට ඕන. Did you try to write? Not only the enemy. I want what should I? Did you try it? Anyone? Ekamaruni. What I want, Karen, I'm sorry, I got it. දැන් පළවෙනි කොටස මොකක්ද කිව්වේ? ඔයාට ඔයාට ඕන දේ නෙමෙයි. එතකොට දැන් ඔයාට ඕන දේ කියන එකනේ මුලින් ලියන්න වෙන්නේ. නේද? එතකොට ඔයාට ඕන දේ කියලා ලියන්නේ what you want. What you want? What you want? නෙමෙයි What don't you want?
What I want. don't නෙවෙයි ඉන්නේ මොකද මේ What I don't want. no What don't you want? නේද මේ What understand I try to want. understand What you want. Not දැන් another. මේ කොටසේ තේරුම මේක මොකද්ද what you want ඔයාට What ඕන honor? දේ You are on your එතකොට own. මේකේ පොදු තේරුම ගත්තාම වාට මේක තේරෙන්නේ මොකක් කියලාද මං කිව්වේ මේ මොනවද මේ noun clause Now it ඒ comes. කියන්නේ නාම පදයක් වචන කීපයක් හැදිලා තියෙන නාම පදයක ස්වරූපයෙන් ඉන්නේ මේ එහෙනම් noun එකක් නම් ඔයා do දානවද ඉතින් Nah. එහෙනම් මොකක්ද එන්නේ What I want kira hari ekak. ඒක හරි ඒක හරි මෙතට එන්නේ මොකද්ද නෑ කියලා ගන්න ඉතින් මේ What I don't want is not is not. What you want is not. I is not. is not what I want What you want is not. What I want. What you want is not what I want, huh? ඒ දැන් මේක දන්න කෙනා විතරයි තේරුම තේරෙන්නේ මේ වගේ දේ. ඒක ඔකනේ අර පොයම්ස් වල එතකොට අර වර්සස් වගේ පිච්චස් දාලා තියලා ලියලා තියෙන තැන් වල එහෙම තියෙනවා ඔය වගේ ඒවා. එතකොට තේරෙන්නේ නැහැ වැඩි. ඒයි දැන් මේක නවුන් එකක්නේ. මේ what you want කියන පාර්ට් එක මෙහෙම තිබ්බට සබ්ජෙක්ට් කෙනෙක් ඇවිල්ලා ඒක නවුන් එක. මේක නාමපදයක් ස්වරූපයක් මේ නවුන් ක්ලෝස් එකනේ. එතකොට එහෙනම් අපිට නාම පදයක් ගැන කියනකොට දැන් ඔයාට ඕන දෙය thing is thing don't කියන්න බෑ දෙයක් දෙයනේ thing is what you want is not what I want ඔයා කාපු දෙය නෙවෙයි මම කෑවේ එතකොට සබ්ජෙක්ට් එක විදිහට ගන්න තියෙන්නේ what you want කියන එක සම්පූර්ණ සබ්ජෙක්ට් එක. object මේ සබ්ජෙක්ට් එක නාම පදයක් නවුන් ක්ලෝස් එක ඔයා කාපු දේ නෙවෙයි මම කෑමේ එතකොට past tense එක ඔයා කාපු දේ What you eat? what you eat It's not. Wasn't what I what I ate. ඔව් ඒක එහෙම හරියට ගත්තොත් දැන් අතීත කතන්දර නිසා එහෙම කියන්නත් පුළුවන් මේ ප්‍රසන්ට් එකෙන් කියන්නත් පුළුවන් ඈ what you ate was not what I ate What you want was not what I ate. At Kanchana's party. Kanchana's party ke oya kaapu de neme mama kae. Okay. කැලත් මණික අකට ලිව්වා what you ate was not what I ate at the Kanchana's party ඇයි හිතන දේ නෙමේ ඔහු හිතන්නේ
ඊසි වන් කොල්ලියන්නේ ඇය හිතන දේ නෙමේ ඔහු හිතන්නේ. What she she think think she think what what she What think she thinks are things is not what he what think he thinks. things මම කරපු දේ වැරදිලා තියෙනවා. මම කරපු දේ වැරදිලා තියෙනවා. මම කරපු දේ වැරදිලා තියෙනවා. What I Did what I did has what? hello or have yes, what I have did, done what I did. Oh, what I did, thank you. How wrong? මං කරපු දේ කියන එක සිංගියුලද ප්ලුරල්ද? දේ. ඈ? මං කරපු It දේ is, oh, it has, yes, it is a singular. සිංගියුල. එහෙමනම් Has. has Me. වැරදිලා තියෙනවා. ලා තියෙනවා. That's wrong. Latina has wrong. Has been has Oh, again, again. has been Has been wrong when known. Has been wrong. Hey. topic hai matlab has topic hai Kada? ඉන්දර් මේ ආවර දිලා තියෙනවා කියපු හින්දා නේ Oh, ආවර then දිලා තියෙනවා wrong එක adjective එකක් නේ. එතකොට be verbs වල 7 වෙනි pattern එක මේ. හරිද? අපි කියමු ඒක වැරදිලා what තියෙනවා කියලා කොහොමද ලියන්න ඕන? It has been wrong been wrong නේ. It has been wrong නේ. හරිද? Then passive voice නෙමෙයි නේද නෑ, verb එකක් නෙමෙයි නේ wrong කියන්නේ. Oh, then පින්න මේ part එක මේ හොඳට තේරුම් ගන්න ඕන. what I did කියන්නේ noun එක එතකොට එන්නේ දැන් මුලින් කියලා දුන්නේ අර නිකන් subject එකක් දාලා අපි be verbs වලින් ලිව්වයි. එතන 7 වෙනි pattern එකේදී වෙලා තියෙනවා, වෙලා ඉන්න, ඔයා මහත් වෙලා, ඇය කැත වෙලා, එහෙම කිව්වේ. ඒ අවස්ථාව තමයි මේ. එතකොට අපි be verbs වල 7 කිව්වේ මේ වගේ subject එකෙන් දාලා, එක්කෙනින් දාලා, කමල්, නිමල් ඒ වගේ. දැන් මෙතන වෙලා තියෙන්නේ මේ noun clause එකක්. එතන මෙන්න මේ what I did කියන කොටස ඇවිල්ලා තියෙනවා. මම කරපු දේ ඒක සිංගුල නිසා has been wrong. Got it? Yes.
එනම් කියන්නකෝ ඇය කියපු දේ ඇත්ත වෙලා. ඇය කියපු දේ සත්‍ය වෙලා. What she told has been true. What about others idea? හරිද? කියපු දේ යස් කියපු දේ ඇය කියපු දේ නේද? එහෙම නේද මං කිව්වේ? එහෙනම් what she told. told told ඇය කියපු දේ ඇත්ත වෙලා. වෙලා එතකොට what she told කියන එක මේ noun එකක්ද? එහෙනම් yes has been true. correct correct. ඔව්. නිවැරදි වෙලා එතකොට සත්‍ය නෙමෙයි. නිවැරදි කරෙක් දැම්මොත් ඈ. හරි. ඔවුන් කතා කරපු දේ ඔවුන් කතා කරපු දේ පොලිසිය විසින් අල්ලගෙන අල්ලගෙන කැච් එකින් බම් පාස් පාස් කලින් කෝට් ඔවුන් කතා කරපු දේ පොලිසිය විසින් අල්ලගෙන ඔවුන් කතා කරපු දේ අල්ලගෙන පොලිසිය විසින් අල්ලගෙන තියෙනවා. ඔවුන් කතා කරපු දේ අල්ලගෙන තියෙනවා පොලිසිය විසින්. දැන් ඔවුන් කතා කරපු දේ What the fact of they talking? Talk. what they talk කියලා කම් what they talk Talk. ඔවුන් කතා කරපු දේ Has අල්ලගෙන been caught. තියෙනවා පොලිසිය විසින් ඈ කොහොමද කියන්නේ Has been caught by අල්ලගෙන අල්ලගෙන තියෙනවා කියලා මං කිව්වේ. Yes. What about others talk idea? කියලා කියන්නේ ඒ ඉතින් I think කතා ඒක කරපු තමයි. දේ පා hold කියලා නෙමෙයි දින්නේ TORD talk Told කියන්නේ කිව්වනේ කතා කරපු දේ මං කියන්නේ. ah talk කතා කරන්නේ Talk. has been caught අනිත් එක මොකද කියන්නේ? හරිද? has caught කියලා බීනෙන් බීන්නේ අල්ලගෙන නෑ නෑ බීන් එනවා හරි කියපු එක ඉතින් පාස් එතන නැහැ නේ අල්ලගෙන කියලා විතරනේ තියෙන්නේ අල්ලලා තියෙනවා අල්ලනේ අල්ලගෙන මන් තියෙනවනේ අල්ලගෙන තියෙනවා අල්ල ගත්ත නෙමෙයි මං කිව්වේ අල්ලගෙන තියෙනවා වාද පිස්සු අටනවා බුරුකේකේ අල්ල ගත්තා නම් කෝට් අල්ලගෙන has තියෙනවා been නම් caught has been has been caught caught by right the police. by the person ඔන්න දැන් මම මට කියන්න ඕන දැන් මෙතන උඩ ආවේ be verbs වලින් එකක්. දැන් මෙතන ආව ඔන්න passive එකක්. හරිද?
තේරුණාද? වෙලාවට තමයි සර්, මේ වෙලාවට තමයි සර් එංගලන් තිබුණා නම් කියලා හිතෙන්. ඉංග්‍රීසි පන්ති යන්න ඕනේ. ඒ වෙනට ඒගොල්ලෝ අපි තරංගවත් දන්නේ නෑවා. නේ දන්නේ දන්නේ එහෙම ග්‍රැමර් ලොකුවට දන්නේ නෑ මේගොල්ලෝ. ඒගොල්ලෝ උද්දරනේ කතා කරන්නේ. ඕ මට හම්බෙලා තියෙනවා මං ওই ළමයික බීච් වලට ඇත්තරම එහෙම දන්නේ ගිහිල්ලා නෑ ඒගොල්ලෝ. ආර්ටිකල් කියනවා. ඉතින් ඒවා ඔටෝමැටිකලි ඒගොල්ලන්ට එනේවනේ. දැන් ඔය ඉන්ටර්නෙට්ල යන ළමයිකත් එහෙම ලොකුවට හොඳටම හරියට ග්‍රැමර් පර්ෆෙක්ට් සමහර සෙටල් නැති ළමයි ඉන්නවා. ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්, ඔතන ලියන්න පුළුවන්. එම මේ අතර ක්ලියර්ව සෙට් වෙලා නැහැ ග්‍රම. අර පොද්දර කරගෙන යන්නේ දැකලා පුරුදු වෙලා. හරි, what they talk, දැන් මේක නවුන් එක understand. මේක නවුන් එක, මේ නවුන් එක ඔබ්ජෙක්ට් උනා. ඇයි පොලිසිය විසින් අල්ලගෙන තියෙන්නේ ඔවුන් කතා කරපු දේ. හරිද? දැන් තේරෙන්නේ නැත්නම් හිමිට අහගන්න. තේරුණාද දැන්? මෙයා තමයි ඔබ්ජෙක්ට්. දැන් මේ දෙය කියන එක ඔබ්ජෙක්ට් උනා. ඒක තමයි අල්ලගෙන තියෙන පොලි. ඒකයි මේ ප්‍රසන්ට් පර්ෆෙක්ට් පැසිව් වලින් ලිව්වේ. ඕකේ. ඉලානි නිදින්ද? සන්දයක් වන්නේ නැහැ. නෑ නෑ ඉන්නවා. ආ ඉන්නවා. හරි. සන්දය නෑ නේද? සන්දය ආවි නෑ නේ. What they ඒක talk. තමයි අද සද්දයක් නැති. සන්දයක් නැත් වැඩියෝ නැත්තම් මොනවා හරි කියනවනේ. What they talk has been called by police. දැන් මෙහෙම ඒව තමයි ওই පත්තර වල එහෙම ඉතින් තියෙන්නේ. ඉතින් දැක්කම එකපාර මොකද්ද මේ කියන්නේ කියලා සමහර වෙලාවට සෙට් වෙන්නේ නැති. What they talk has been called by the police. Right. What's your idea? Do you want more? බබා කාපු දේ විස වුණා. ලියන්න බලන්න. බබා කාපු දේ විස වුණා. විස වෙලා කිව්වේ නෑ මොකද එකම ජාතිය වලින් ඒ නිසා. බබා කාපු දේ විස වුණා. මේක නිල ඉවරයි තනේ. මොකද මෙතනින් කට් වෙනවා. අපව ලොග් වෙන්න විනාඩි 5කට 10කට. මේකෙන් අපි නවත්තුමු එකක් දෙකක් තව කරලා. What Baba it? Yes. Isona. Misa una. What was the was? baby? Yes. Baby. Kapu de. Kapu. ඉන්ටර්වල් එකක් තියෙනවා, එතකොට ජොයින් වෙනකොට හදා ගන්න. මිස්සට කියන්නේ මොකක්ද? ආ, පොයිසන්ස්. පොයිසන්.